රි චෙන්ඩයි වල ඕයිසැන්සිීකුරුටි පේපර අපි කතාගරගෙනාව ඉතින් ඒකෙදී ඒ ඒේපරගේ ගොඩක් කලාවට තියෙන ප්‍රශ්න වලින් මෙන ක්‍රප්ටෝග්‍රපි අර නනිත් ප්‍රශ්න හැම එකකමගේ අපිට පේපරගේ නෝට්ටක කියන්නේ තිරි නෝට්ි එක බලල්ල පාඩංගල්ල ඒවයින් ලියාන පුළුවන් ගොඩක් කලාවට මේ ක්‍රිප්ටෝගැපි පශ්නය කරන්න අපිට පැක්ටිගල ඒ ගැන අවබෝධයක් තියෙන් ඕන ඉතිං ඒක නිකම් බලලා කරනවට වඩා හිතල කරන්න දෙවල්තියෙන් ප්‍රශ්නයක් තමයි ක්‍රිපටොගපි ලෙන්නේ තිං ඒකෙදී මම කිව්වා කලින් කතා කරා මේ ක්‍රිප්ටෝග්‍රි කියන එක හමන තම් මේ රහස් ලේක සැකසීම මේවා ගැන කටාගල එතැන මටි්‍රිය අගරි දම ගැන කතා කරා තින් ඒවාගේම මේකෙදී අපින්්‍රපෂන් කියනදේ කරන්න ක්‍රපෂන තරන්න ක්‍රපටෝ ල වදදිීවලතිය නවාමු මේ ගත්තා හම එන්්‍රප්ෂයන් එමනක් තක් පනිවිඩ කන්ඩල්ට මනත රහසි ගත භාවය ආරක්ෂා කරන්න යම්කිසි රහස් භාෂාවකට මේ පණවිඩ හැරවීම කියන කාර්ය කොහොමද කරන්න එන්්‍රප් රීම කාර්ය එත ගොට මේක අපි දන්නවා මේ දැනට පාවිච්වනය විතර නෙමේ ගොඩක් අතිතයන් දම්ම රහස් පණිවල ගන දේවල්තිී වුණා ති ගොඩා කලාට අපි ඔශල කොම් පොත්වාගේ බැලුවත් ඒවායි දි හම්බ වෙනවා තින් එහෙම ගන්න පුළුවවා ති මෙම යින්ක්‍රිපයන් කියන දෙවල් කොහොමද කරන්නේ මේන්්‍ර්ටන් කන ක්‍රමවේද ගොඩත් තියෙනවා අපේට කියනවා සල්ගොරිදම් කියලා ති ඒ විවිධ වර්ග සබසිටෂ සයිස්පෝන් සයිප පොඩ් සයිපෝ විදියට අපි කතා ගන්නවා ඉතින් මෙන්න මේ සයිප වලින් කීපයක් ගැන අපි දැනගෙන ඉන්නෝන මේ කොහොමද මේ සයිෆ එක වැඩ කරන්න කියන එක එත ගොට න්න ඒවා පැහදිලි කරන්න තම මම විඩියක් කරන්න තිමතේන්දි ම ක්කොම පැදිලි කරන්න හැ වැඩිපුරම අපි කතාගන්න සයිෆ එක එම සීස සයිpher කියල කියනවා ඒක සාබ්ටින් සයිප වලට අයිති එකක් තිං අන්න ඒ සීස සයිෆ කියන එක ගැන තමයි කතා කරන් සබ්සිිටිෂන් සයි කියල කියන්නේ අක්කුරක් වෙනුවට වෙනත් ්‍යමක් ආදේශ කල්ල හදාගන්න ඒවා ඒ කියන්නේ අපිට අප තු ඉංග්‍රීසිය අකරු භාවිතාගන කියලා ඒ තියෙන අපිතු ඒ අකුර වෙනුවට අපි වෙනත් අපුරක් භාවිචිවා හෝඩියම වෙනත් අකරක් වවෙන්න පුළුවන් නත්තං සංකේ දෙයක් ඉලක්ගමක් ඒ වගේදයක් වෙන්න පුළුවන්. තිං අන්න එහම අකුර වෙනුවට වෙනත් යම ාදේශක කන සයිෆර්ස් තමයි සබස්ටටින් සයි කිය කියන්නේ එතකොට ඒක ගත්තාහම ඒක තියන ප්‍රධානමක තමයි සීෂ සයිපර් ති සීස සයිෆ කොහොම්මද භාවිතාවෙන කියන කි බල්ලමු තිං මේකෙද මෙහෙම හෝඩිය අරගන්නවා ති මේ හෝඩිය තියන අක්කරු සිහ පාවිච්චි කල ද මේකෙදී අපි කතා කරන්න ඉංග්‍රීසි වච්චන වලින් එකැ ඉංග්‍රිසි හෝඩියේ තියන අකරුව වලින් හදන වචන වලින් තියෙන පනිවිට ගැන ඒව කොහොම දෙංක්‍රීප් කරණ කිය එක අපතටම කම්පියුටය එක දිනං එන් කක්‍රප්ට බිට් බිට පැටන් සගේ තමයිඇන් ක්‍රප්න්නේ මෙතන්දි අපිඇන් කිප් කරන්නවා මේ වචචන එතකොට ඉති මෙහෙමනන් සාබිටින් සයිපක කියන්නේ මේට ආදේශ කරන්න ඕන වෙනත්තේවා ඉතින් මේ ඒ ගැන ඒ අකර ඒකුර කියම ලියන්න යැන එතකොට රහස් භාෂාවකයෙද්දී ඒක වෙනත් විදි කර ලියන්න ඕන එතකොට එහෙම න සීස සයිෆ කියන්න මේ හෝඩිය අකුරුම යම් කිසි ප්‍රමාණයක් එහාට මෙ හාට ශිප් කළ ලියන එක මං මේක ගන්නවා අකුරු තුනක් එහාට ශි් කරන්න ඒන ඒ අකුර වෙනුවට මම ගන්න අකුරු තුනක් එහාට ශිප්් කරහමැන බී ඉළඟටෙන්නේ දී තුන්වෙනි අකුර ඩී ඒ අකුර වෙනුවට දී බී වෙනුවට නමකාද අකරතුුණා ගියහම බීවලම් පාසේද එය අකුර සිට තුන්ගනි අකුර තමයි ගන්නේ. පස වල ඉදල තුුණාගියාම DEF දීවල ඉඳල තුුණග්‍යාම EFG ති ඔන්න එ විදිිර ගන්න පුළුවන්. එතකොට එ අපි දන්නවා හැමකුරම් තන ස්සාට DEFGLඒවිදියට යන්න තියෙන්නේ. ක හැමාකුරම්ම එුවට ඊට තුනක් ස්තර හින්තියෙනකුරතමය පිළියන්නේ ැන අකරු තුුණනකින් ශිප් කරල තියනම එක. එත ගොට බලන්න එහෙම ගිය හම Wවකුර වෙනුවට එනවා අකෘතුනා කිස්රහින්තියෙන ස ඩකුර. එත ගොට මොකද දෙවෙන්නේ Wවකර වෙනට ස ඩකුරාවන් එතන හට හිස් එක් සගුරට මුකුත් නෑ වයි්‍යකුරනෑ ඉසේ ඩගුට නැහැ. අවත් එහෙම වෙන්න හැ. මෙතට නෝක යාන මුලින් ABC තුුණන අයින් වෙනවනි එතකොට ඒතුන ආය ඒකැන මේ අකුරු ඉවරුණ හමපහු ABC කියේ යෝ පටන් ගන්නවා. ඉතින් ඒ මුලින් අයිවේචටික අගට දාලා. ඇති මේක වෙන්නෙම කදහෙන හෝඩිය යම්කිසිකු ප්‍රමාණයක් ශිප් කල ඉති මෙතනත් ලිෆ් කරය අකු තුනකින් මේක හැමතිස්සෙම තුුණක් වෙන්න ඕනෙන හැ වෙනගානක් වෙන්නත් පුල්ලුවන් . ක් නං මේක අපි ගන්න කියක තුනයි කියලා ඒ කියන්නේ අපි දන්නු රස්භාෂාවක් නම් ප්‍රහස්භාෂාවකර තියනවා කියකක් යතුරක් එනම් මේක කීක තුනක් කියල ගන්නවා එහතකොට ශිස සයිප නන්ද තියෙන්නේ කියීක තුන නං අපිට ඒකෙන් මේම පාණිවිඩා හදාගන්න පුළුවන්. ති කොහොමද මේකින් පාණිවිඩය හදන්නේ ති කියී එක තුනයි කියලා ගත්තා ති ඒවගේම තවදි තියනක බලන්න ම සාමාන්‍ය ෝඩිය මේ උඩින් දම්ාටි දියල් තියන පෙලිය බලන සම්බල්ලකෘුතියෙන්නේ කළු පාටිින්දියල ගැන යටටිංලියපු පේලිය ඒ අකර වෙනුවට ආදේශකන අකරුටික. එහම ත රහස් භාෂාව අකරුටික කැපිටල්ලො ඉන්දියල් තියෙන්නේ සාමාමනවි හෙම පොඩි ක්‍රමයක් අනුගමනය කනො මේ කතාක රද්දි ඒ මංක භාෂාවට බලපාන්න හැ ර පණවිඩේ හරි පණිවිඩියමකක්ද සහරස් පණිවිඩියමකද කියලා අපිට මේ ඉගෙන ගන්න වැඩවලද ඒ දෙක වෙන්කල් හඳුනගන්න අපි පාවිජිගන්නවා සිම්පල් සහගැපිට ලොය විදියට ඉති කොහොම හරි එනං උඩින් තියෙන්නේ සාමාන්‍ය හෝඩිය අප සාමාන්‍යකුරු ඒ වෙනුවට අපි ආදේශක නකුරු ටික තමයි යටින් තියෙන්න්නේ. එතකොට ඒ ආදේශක නකුරු හදාගත්තක හොමද අපි හැම අකුරහම වෙනුවට කරු තුුණ කිස්සරහි තියෙන කුර තමයි යොදාගත්තේ එහෙම ගිහාමඩ ඊට පස්සේ එක්ට අකුරු තුනා කිසරහි අකුරන්න තකොට ඒගැනමකද වයි ඉසඩ් දෙකයින තුන්වෙෙන් අකුර විදියට අපහු හෝඩිය මුල්ලකුර ගත්තාඒවගේමතං වයිගෙන් පස්සේ ඉසඩ් ගැීව රයි තවකුර දෙක කිස්සර හට යන්න ඕනඒ වෙනොට ඒබ කියරම් බී තමයි ගන්නේ ඒය විදියට හදාගත්තා ඉද මේක කොහොමද පන්නි විඩයක්ඇන් කිප් කරන්නේ. ති හිතා ගන්න මරුණයන මේ විදියට තියෙන වනං මෙන්න වචචනේ මගේ නමගත් තමම දර්ාන් කියලා තවට මකද වෙන්නේ. අපි ටෝකන් මේ චාර්්ටික දිහා බලාගත්තාම මෙහෙමිකක් ගන්න පුළුවන් අපේ රහස් වචනයකි විදියට එකයන්නේ සාමාන්‍ය පලේන් ටෙක්ස්ට එක තියෙන්නේ මේ මගේ නම මෙතන තියෙනවා අපි ඒ වෙනුවට හදාගත්ත සයිප ටෙක්ස්ට එක කොහොමද ගත්තේ දීට තියෙන්නේ ජී දීවෙනුවට තියනජී අයි වෙනුවට එන්නේ එල් පස්සේ එල්වෙනුවට ඕ ළඟට එස්වෙනුවට වී මෙතන් තියෙනවා ඉතිං අන්නන්නේ විදිහයට අපි හදාගත්තා දැම් මේක හදාගත් තම මෙතැන් දි මොකදවෙන්නේ හරි දැන් ඕක මේ නම්ම එහා මෙහා හුවමහරු කරනව වෙනුවට පණි විඩේ විදියට පැන් හුවමාරු කරගන්න මේක නං මේක මඟදි කෙනෙක් ගත්ත කියලා තේරුමත් තියෙනවොද එම වෙන්න ඇයි මේ වචනේ මොකක්ද කියලා කෙනෙක්ට හිතාගන්න බැහැ එක පාරට තකොට මම මේ එන් ක්‍රිප් කරන්නව මේක යාව නෝකාට හරි ඒවගේ මෙ යාට දැනුම් දෙනවා සීස සයිප එක පාවිචි කල්ලා කියීක තුුණ විදියට හදලා තියෙන්නේ කරගන්න කියලා එතොට අන්න යාටක පුළුවන් නමු මැද කෙනෙක් මේ ගත්ත කියලා වැඩක් වෙන නැහැ හැබයි මෙහෙම දෙයකුත් තියෙනවා මැදෙන සීස සයිෆ දන්න කෙනෙක් සීස සයිෆ දන්න කෙනෙක් හැබයියා කීක දන්නේ නෑ එතකට මොකද වෙන්නේ සීස සයිෆයික මොකද කියලලා දන්නවා හැබැයි කීයක දන්නේ නෑ තින් එයාට පුළුවන් ඕෝනම්ට බ් ෆෝස් ඇට එකක් දෙන්න ෝක වේ මකක්ද අපි කිවවේ කිය එක විදියට තියෙන පුළුවන් හැමදම්ම සල්ලකා බලනක මමර කලින් විඩියට උදාහරණයක් කිවවේTMම් කාඩ එකක් තියෙනව නම් පි එක විදිහට එන්න පුළුවන් බිින්දු හත්තරරිඳලා නවදස් නවසියනුනේ වෙනකා ඒ අතර හැම අංකයම්ම සලකා බැලුවත් ඔයි එක අනිවාරයම හරයනවා තින් ඒ වගේ ක්‍රමය එකට ඉති මෙතන මොකදකරන් තියන මෙයාටත් කී එක කොච්ච රද්‍යයන්න පුළුවන් එකක් වෙන පුළන් දෙක් වෙන පුළ අකරු ශි් කරන්න පුුවන් ගනි එකක් ිප් කරොත් එකක් ශි් කරොත් තුක් ශිප් කළ තමයි දැන් අපි මේ එක හදා ගත්ත ඔන්න අපට හත්ර ශිට් කරන පුළුව අකරු හත්තරක හරහ කළ හදා ගන්න පුළුවන් පහක් හයක් කොහොම අපිට ඔන්නන් අකරු විසි පහක හට කළලත් හදා ගන්න පුළුවන් හැබයි විසි හයත් වෙනස් කරොත් මොකදවෙන්නේ හ ඒ අකුරයටට එන්නේ යකුරමයි විසි හයක් එහාමහාගරොත් ආයි මුල් හෝඩියම තමයි ලැබෙන්නේ එහ නම් මේක කී වෙදියට එකේ සිට විසි පාදක්වා තියෙන්න පුළුවන් ඉතින් මගදි පණි විඩේ හොරා ගන්න ගෙනා සීසකයිප දන්න ඕනං එයාට එකේ සිට විසිපාදක්වා කී අතර එකදියෝක ඩීක්‍රිප් කරගන්න පුළුවන් වච්චන මේකයි තියෙන්නේ අපි බලමු කොහොමද ඩීක්‍රිප් කරන්න කියලා එ එකක්යි කියල හිතනවා එක් යිනං මේ අහිතනො එකක්කුරක් එහට කරල තමයි හදල තින හෙන මේ අඒකකුරක් ආපස්සට ගන්නවා එගන මේ විදදියට ගැන ජී වෙනුවට ඊට කලිඟකුරේ් එල්ුවෙනුවට ඊට කලිඟකුරේ ඕවුවට ඊට කලිඟකුර එ එක්කාකුරක් ආපස්ස ටරම් බලනවා එතකොට එන ප්‍රතිඵලේ හැටියට යාතේරුම් ගන්නවා මේකනෙමි වචන කියන එක එතගොට පුල්ලුවන් මොකල්ද ඊළඟ දෙවනිගීක ත්‍රයි කල්ල බලන්න එකන මොකක්ද මේ ජීවෙනුවට අමකද කරා නොනේ අකුරුත් දෙක කාපසට අරම් බලනවා එක ජීවනුවට ගන්නේ ඒ එලාට එල්වෙනුවට ගන්නේ අකරු දෙහල්ග හම ජේ ති ඔන්න හොමේ දක් කියනවා ගොට කියීක දෙවනනිි හරිය නෑ කියලා තේරෙනවා එන වචන හැටියට ඊළඟට කරන මෙහෙ වඩ කියක තුන්න තුනේදී එනම් කද ජීසිට අකුරුත් තුනාකාපාසටනවා ඩ ති මෙන්න වචනය හැදෙනවා මෙම ඕෝක නමක් කියලා දන්න කෙනෙක් ටෝක හරිය ගැන ලංකාවේ දෙන්නෙක් වගේ නං හෝක මේක තමහි තේරු ැහුළු අතිින් සාමානින් ඉංග්‍රසි භාාවෙන් පා විඩාැකැවො ඉංග්‍රසි දක නෙට ඉංග්‍රීසි වචනයයක් හරියට අප ගමන් තේරුම් ගන්න පුළුවන් මේක තමයි කියක කියලා එතකොට ඒක පවිචි කල තුරටිකත් එන්්‍ර කල්ලා බලන්න පුළුවන් ඉතිං ඒ විදියට ගන්න පුළුවන් හරිද එතකොට දැන් ඔන්න හොමයි ට් හෝ සැටක හදේ නති මේ කිය තුන හිද තුන්වෙෙනනි හෙද හරිියකාව අපිට නැත්තං අපිට තව ස්හට යන්න වෙන්න පුළුවන් තිං ඔයවිදියට නමයි අපි සීෂ සයිකින් හර්දපු එකක් අනි පැත්තර ගන්නතකොට එක පැත්තකට අපි ඇන් කිප් කරා මේ වගේ චාර්ටකා දාගෙන තියනවා කියක තුනට එතකොට ඒින් එන්ක්‍රප් කළ මේ වචන ගත්තා ප්‍රේන්ටෙක්ස් එක මේක මෙ සයිපටෙක් එක සයිපර්ටෙක්ස් එක තුම් කෙලිම් අපිට මේ විදියට ඩීක්‍රප් කරගන්න පුුවන් ගන්න වනං කියක හැබයි නොදන්න කෙනෙක්ට නත් සිෂස සයිපදායින්න නොනං එක එක ට්‍රයි කල් බලන පුළුවන් හරි පිළිතුර ලැබෙනකං අන්නන්නේ අපිෙන ට් ෝස් ඇට එක කියලා බටෝ සච් එකක් දීලා බලනවා ඉතින් ඔය විදියට අපිෝ ගත්තා හරි දැම් මේ සීස සයිප එක තියෙන්නේ කොහොමද කියක තුනටාදපු එකක් එතිකොටාිට කියක වෙනස් කරදත් මතිවන් කියී හතරක්කරොත් ඒ වෙනුවට එනොනමකක්ද දE අකරු හතරක්කි හට ගිල්ලාබ වෙනුවට CදEF හතරක් වනොත් අපි මේ දීත් මෙහෙන් අයි කල්ල ඊ අකුරම මෙතෙන්ට ගන්න ඕන F එකගන තව අකුරක් මේ මෙට සිි්ෙන්නොන මේ අයින් වෙන ඩක මේ පැත්තේ අගට ඉසෙට ගාවට එ ඕන හැම ගුරම හට දල්ු වෙලා එහෙම ඉතකොට කියක වෙනස් කර අද්දී අපි මේ වගේ වෙනස් එකක් හදා දන්න වෙන එතකොට ඒ කරදරයින එතකොට අපි ඒකටමකක්ද කරන්නේ ඒකට අපි ගන්න මෙහෙ එකක් අපි මේකෙදී වෙන වෙනම හදන්න නැහැඒ හෝඩිය ලියලා ඒකට එක කියකට අදාලවන්න නකුරමකරද කියල වෙන වෙනම ලියන්නේ නැ වෙනට වෙන ක්‍රමය පාවිචික නො මේවට දෙනවා ඉලක්කමක් අගයක් ඒ ගැන ඒ බිින්දුේ සිට ගන්නවා එතකොට අකරු විසි ඇත් තියෙනවාන තකට ඉසට්ට විසි පහ කියෙනගේ එනවා බින්දු එකදිගතුනාතර පහයාතාට නමය විදියට ඒ බින්දුව කියලාරං ඉසෙට්ඩ විසි පහ කියනගේ දෙනවා එතකොට දැන් ඔන්නෝ කෙන් අපිට අගයක් තියෙනවා හැම අකුරක් වෙනුවෙන්ම එතකොට මේක ගන්නවාී එක තුන කියල ගන්නම් කේ කියලා ගන්නවාී එක එතකොට අපිට කලින් ආපු උත්තරේ මේකන ඒ මේ නොද බලමු කී තුුණ කියන එකට මේ ක්‍රමින් එතකොට මෙන්න පලේන් ටෙක්ස්ට එක ඒ පී කියල ගන්නවා ඒ මගේ නමම තමයි ඊට පස්සේ මෙන පීට ගැන් පලේෙන්ටෙක්ස්ට එකට අදාලා අගේන්ටික ලියා ගන්නවා අගන්ටියනෙකු කද විදිහට ඒගන්නේ මේ චාට්ටගෙන් ඩීට දයෙන තුුණ ඉතිසේ අයිට අට එල්ට එක්කො ලහා එස්ට දහට ති අන්නේ වගේ අදාල ටික ලියගන්න ලියාගෙන මේ කට අපි කීයක එකතුගන්නවා තට පීදන කේ කියල එක හැ දෙෙනවා ගැ පී කියන්නේ ප්‍රේන් ටෙක්ස්ට එක ඒ අගය කේ කියන්නේ කී එක ගැ එක තුුණයි ති තුනාක්න එකතුවෙන්න නි එ ොට නො මෙහෙම එකගේ කියනමොක්ද මෙතන තුනට තුනාකායයි අට තුනා කොළ හයි කොළ හි තුන ධාතර දහට තුනයි විසි එක මෙතන ගත්ව බින්දුවයි තුනයි තුන්න ඒක කියන්නේ කී එක අගය අර පී කියන පලේන්ටෙක්ස්ට අගයට එකතුගන්නවා එතට පී දනකේ දැන් ඒ හැදෙනගේට අදාලව අකරුටික සයිපටෙක්ස්ට එක විදියට ගන්නවා මොකද මෙ හාය කියන්න ජී ඒ තියනවා එකොලහ කියන්නේ එල් මෙන්න ඉට පස්ස දහතර කියන්නේ ඕ වික කියන්නේ වී අ විදියට මේ සයි පටෙක් එක මෙතැනින් එෙනවා ඉති ඒ ක්‍රමේ හාරි එතකොටම කාති කරන්නේ අරක්කරු හාම හාතර ලියලියහි නොන්නහ මේකෙද. මොකද හැමකුරටමඒ සිට යිසෙද්දක්වා බිින්දුව සිට විසිපාදක්වාගේන්ටික දැම්ම මේක මේ අන පලන්ටෙක්ට එක ගේ ගත්තා ඒකට කියීය එක එකතු කරා හැදෙන අගේට අදාලව අකුරමකද කියල ඒ චාටකෙම බල්ල ලිව්වා හරි දැන් මේක වෙනත් කිය කියක එකයි කියල බලමු කියක එකට ආපහු වෙන වෙන කකරලියලින් නොන්න ැ එ මනකරද බට නකරදක ලියයි නොහැ දැන් මොකද කරන්නේේ එකයි එන පී දනකේ කියන එක එකක් එකතු කන්න ොකක්ද එකක් එකතු කන්න කියන්නේ මෙතැන තුනටක හතරයි අටටි ගන්නම්යයි එකකොල හටිකක් දොලායි දහටිකත් ධනමය ඒ විදියට උද එක් එකතු කරන්න කියක එක නිසා. දැන් සයිපටෙක්ටේක් ගන්න පුළුවන් කොහොමදන්න හත්තර කියන්නේ ඊ. කියන්නේ ජේ මෙත තියනවා දොලහ කියන්නේ එ දහනකටඒටක තියනවා ඉති ඔය විදියට ඒ ගන්න පුළුව දැන් එතකොට මේක අපිට අයිඩක්නවා සයිටෙක්ස්් එක කියන්නේ පලටෙක් ගන කී කියන එක එ සී කියන එක එන්නේ පී දනකේවලින් එහම අපිට ගන්න පුළුවන් කට එහම නම් පලේන් ටෙක්ට අගේ දන කී වැලි එක ගත්තාම ඒ සයිපටෙක්ට එක අගය කියලා ගන්න පුළුවන් නමුත් සී සමනයි පීධන කේ කියන එක හැම තිස්සේ මහරි යන්නේ නැහැ ඒ යන්නේ අපි මෙහෙම අවස්ථාව බලමු කියක විස්සයි එතකොට අපි දන්න ඕනෙ ද මේකේ විසි පහවෙනකන් යන්න පුළුවන් කියලා උපරිම එතකොට කියක විස්ස විස්සේ දමොකද වෙන්නේ. පීදනක ඔය නවා. කලින් වගේම අදාල පීට තිය ගයන්ටිකට දැන් විස්සක් එකතු කරන්න ඕ කේ විස්සයිනේ. තකොට තුනයි විස්සයි විසි තුනයි අටයි විස්සයි විසි අටයි එකොලහයි විස්සයි තිස්සේකයි දහටයි විස්්සයි තිස්සටයි ඔය විදියට අගන්ටික හැදෙනවා. දැන් සයිපටෙක්ස්ටේ ගන්න ඕන මේකට අදාලව කෝම සයිප ටෙස්ට එකගන්නේ. විසිතුන හරි ඒක තියනො මේ විසිතුන්ට එක් කියල ගන්න පුළුවන්. මෙතන විස්්සට යෝගන එකත් ගන්න පුළුවන්. හැබැයි මේකෙ තියෙන උපරිම විසි පහයි මේකෙ තියනවා ඊට වැඩි අග්‍යයන් විසි අට තිස්ස එක තිස්කට තිස්තුන මේ විසිහත ඔය වගේ ඒ තැගලට අපි මොනොදක්කුරු දාන්නේ. තිගන්න එක තමයි මෙතන ගැටලූ වෙන්නේ. ඒකයි පීදනකේ හැම තිසෙම හරියන්නේ නැත්තේ. කොට අපි දන්න මේ මොකල්ද වෙන්නෝන ඉස ්ඩොලින් එ හට යනොනං ආ පහු ඒීඩ කියල පටන්ගනොනේන ඉස විසි පහයින ස ඩවිසි පහයි නං මොකද වෙන්නනේ විසි හය ආපහු හෝඩිය මුල්ලට නොනේ ඒ විසි හය ඒ විසිහතබී විසියට විසිනමේද තිහැයි ඒ විදිට ඒන ඉස ඩවිසි පහයි විසිහයආපහු හෝඩිය මුලට යන්න ඕන ඒ ඉට පස්ස විසි හත බී විසිට ඒ ගැනමුකදවෙන්න ඕනේ විසිහයට අඩු නං පීධනකයේ එක විසි හයට අඩු නං ප්‍රශ්නයක් නෑ ඒ ගන්න පුළුවන් ඒගැන විසි පහදක්වාම පීධනකයට අගයක් තියෙනවා හැබැයි විසි හය ඉංගල ට වැඩියා ගයන් වලදී බොදන්නේ විසිහය වෙනුවට අපි ගන්න ඕනේ ඇත්තටම ද විසි හය වෙනුවට කිසි්ඩොලින් පසේ ආය ඒ නංග විසි හය කියන බහු බින්දුව විසි හත කියන්නේ එක විසිහට කියන්නේ ආය දෙක මොක මෙතනි ්‍රව්මයි මුලට එ නන්නේ සි පහෙන් පසේ විසි හාය බින්දුව විසි හත එක විසි අට දෙක විසි නමය තුන තිහ හතර මොකදවෙන්නෝන විසිහට අඩුනම් ගැරලුවන්නෑ විසි හට වැඩි නං ඒ අගයෙන් විසිහය හෝයිට වැඩි නං ඒ අගේ විසිහයක් අඩුකරාම හරිනි ඒ අගේ විසිහයක්යි විසිහය විසිහයක් අඩුකරම බින්ඳුව හැදෙනවා විසිහය වෙනුවට බින්දුව විසි හතෙන් විසිහයක් අඩුකරාම එක්කයි ඒ ගන්නේ විසි හත වෙනුවට එක විසි අටෙන් විසිහයක් අඩුකරාම දෙකයි එහ විසි අටවෙනුවට දෙක අපිට ඕනදේ වේනවා එත ගොට එහෙම නං විසිහයක් අඩුගන්නව විසිහයට වැඩිනම් මතරගේ ගනන්නේ විසිහයට අඩුනං එඒයාගගේ එහෙම්ම ගන්නවා විසිහයට වැඩි නං ඒක විසිහයක් අඩු ගන්නවා ඒක කරන්න ඒකම තමයි බෙදල ඉතිරිය ගියන්නේ එහෙනඟ පිළියනවා පීදනකේ විසිහයෙන් බෙදල ඉතිරිය ගන්නවා. එහම් පීදනකේ මොඩ් විසි හය කියන එක ගන්නවා එතකොට මොකද වෙන්නේ. මොඩ් විසිහය ගත්තොත් හරිමේටික බලන්න පුොළුව විසිතුන ෙදලිතිය කහොමත් සිතුුණනායි. එතකොට ඒ අපිටම මෙහම පුළුව විසිහයට අඩු නිසා එකක ඒගේ හෙම ගන්නවා කියන එක විසි අට විසිහයම් බෙදුව හම එකයි තව දෙකක් කිතුරුවෙනවා නැත්තම් විසිහයා අඩුගරාම හරි දෙකයි තිස්සක විසිහය බදෙනනවචන එක විසිහය ක අයිගුණහම තවප පහ කිතුරුවෙනවා. තිස් අට විසිහයට වැඩී විසිහයම් බෙදුව හම ව දො කිතුරුවේවාොට විසි හත විසිහය බෙදහම එකක් කිතුරුුවෙනවා විස්ස විසිහයටට අඩුව කොහමක් බෙද හම ඉතිරුවෙන විස්තම තමයි තිිස්තුන හතක් ඉතිං ඔය විදිට ගන්න පුළුවන් බෙදලි ඉතිරීය එතකොටන බෙදලී ඉතිරිය ගන්නව කියන එක තමයි වෙන්න ඕන මෙතන ඉති අපිට එක හේසිය මෙහම ගන්න පුළුවන් දැකට තියෙනගේ විසි හයට අඩුව ගැන්නන් ඒගේ එහෙම්ම ලියාගන්නවා විසිහය හෝ ඊට වැඩියා ගයන්නම් ඒ අගේෙන් විසිහයක් අඩු කරලා ලියාගන්නවා ඉතින් ඔය විදිහයට ගන්න පුළුවන් තින් සයිපටෙක් එක දැන් ගන්න පුළුකන් දැන් තියෙන ගැනොලට මේ චාර්්ටකේ තියෙනවා කුරු මේ විදියට එකයැනමකක්ද මෙතන අපිට පුළුවන් විසිතුූනට එක් තියෙනවා දෙකසිී තියවා පහ F මෙතන තියවා දොහ එ මෙතන තියෙනවා එක බ මෙතන් තියෙනවා ඒ විදියට ගන්න පුළුවන් එහම් ඔන්න ඔය විදිට තමයි සයිපටෙක්ස්ට එක හරිටම හොයාන්න සීෂ සයිප පාවිච්චි කළල ගැනීමමකක්ද පලේන් ටෙක්ස්ට එක පී කියී එකේ එනම්පී දනකේ එක තුවරගෙන ඒ විසිහයෙන් බෙදල ඉතිරිය තමයි සයිප ටෙක්ටක වෙන්නේ එ අපි ලියනවා මෙහකාක් මොකක්ද සී සමන්නයි පී දැන කමෝඩ්ක් එතොට සී කියයන පීදනගේේ අරගෙන ඒ විසිහයම් බෙදලා ඉතිරිය ති අවතන එ සී කියයන මොකක්ද පීගේ ක්‍රීප්ෂන් එක තමයි පි පන් ටෙක්ට එක ක කියන සයිපටෙක්ට එක ේ ටෙක්ට එක න්ක්‍රිප් කරහම සයිප ටෙක්ස්් එකක බෙනවා ප ල්ගරිද එකක වෙන්නේ පී දනේමොඩ එහම ඇත්ක් පිට අදල ප් එක් එක දාල වැලිව එක ගත් තක්කුරේ වැලිව එක එකතු කරා කී වැලිව එක ඒ උත්තරේ විසියෙන් ෙල ඉතිරිය ගත්තන්න සයිපටෙක් එක වැලි එක එනවා ඉති ඔය විදර තමයි සීෂ සයිපක හැ දෙෙන්නේ ති ඕ අපි දැනගින්න අපිට සයි එක සාමනෙක් සෑම එකකර එන්න පුළුවන් එකක් දීලා ඒීකට අදාලව එකන මෙ මේ විදිිය උත්තරයක් බලාපොරොතු වෙන්නේ ප්‍රේන්ටෙක්ට එක ලියන්න ඕන ඒ පී අගන්ටික පීධන කයාගයන්ටික සයෙන් බදල ඉතිරිිය සහ සයිපටෙක්් එක විදියට එන උත්තරයක් සමහර ලියන එන්න පුළුවන් එක්කෝ හෙම මේ වගේ කදිීල එන් ක්‍රප් කරන්න නැත්තං කලින් කරවගේ මේ සයිපටක්ට එක දීල ඩකිප් කරන්නත් එන්න උලුවන් අනි පත්තරයන <pyatete> ිෝ එකක්දීලා හෝ කියී එක ඇතුුව ඩීකිප් කරන්නත් වයෙනවා අ පැත්තට එකොට ඩීකිප් කර දින මොකදපි කරන්න ඕොනි එන්ක්‍රප කරදි මේක කර දීකප් කරන්නව වනං අපි මොකද කරන්න නෝනි අපි මේක විසිහයම්බෙදලා ඉතිරිය තමයි බලන්නේ එතකොට ද ඒක ද වන්නෝන මොකක්ද සටෙක්ස්ේක දැ. ෙක්ට ක එකතු කල නේගත්තේ දඩීකප් කරද්දිී පේෙක්ට එකක් කිය එක අඩු කරන්න ඕන එතවර මොකද වෙන්නේ දැ මේන මේකී එක අඩු කන්න විස්සාක්ීක විස්්සයිනි මේ කරන දී තින ඩක්‍රිප් කන්න පිරිවෙල මේ කරන්නේ එක්සකරට විසි වන තියනවා විස්්සාක් කඩු කර විස්්සාක් කඩු කරාමත්තු වුණන එනව තුුණනට ඩී කියල ගන්න පුළුව අනිපත්තරයනකොට එතැදිරන කියක අඩුගන්න එක හැබැ මේ කෙදි මොකදවෙනි දෙකෙන් අඩු කරහම රින දහාටයි දෙක විස්සක්කඩුග්‍රහම රින දහටයි අන්න ඒකට විසි හයකාාපහු එකතු කරන්න රිනගානක් ආවුත් ධනගාන නම්කුත් කරන්න ඕනෑ රිනගානකාවුත් විසි හය එකතු කරන්න රින දහටයි දන විසිහය කියන දනාටයි අටට අයි කියලා ගන්නපුලු අඩිකිිප් කරාද එකයි වෙන්නවාන එකොට ඔය විදියට එන්ප් ඩීකිප් දෙ කරන්න පුළුවන් සීස සයිප එක පාවිච්චි කරලා එතකොට එන සී සයි ගෙන අයිඩියාගක් ඇවිල් ඇති හොඳට එතකොට ඒකම තව දෙයක්ක් තියෙනවා මේක සී කෝඩ්ින් ඉම්පලිව කරන්නත් එනවා සමහර වෙලාවට තව අපි දන්නවා මෙන්න මේකයි සූත්‍රය සී සමන පී ධනගේ මොඩ් විස්සි හාය ස කෝඩ් එකකින් ඉම්පිමන් කන්න හෝ කෝඩ් එක සම්න්ධය ප්‍රශ්නත් එන වෙලාවල් තියනවා එක ප්‍ර්ටිකල් පැත්තක් මේක තියෙන්නේ එත ගොට මකඒ කෝඩ එක හෙම් පිටිම දාන්නන්ගේ කියන්නේ පක්ටිකල් ශේෂන් එක නෝට්ටකට දීපු කෝඩ්ඩකම පස එක මංමක පහැදිි කරන්න කෝඩ්ඩක මේ කැතරම් වැද්දගත්තියන පෙලි එකක් තියනවා අනිවාරෙන් වැදගත් එන දැන ති ම මේකේ මේ වටේ දයන ව විස්තර කරන්න ඔන්න හැමේ සාමනින් ප්‍රෝගෑම් එක එකගේ වට යොදා ගැනටිකක් තිය ොන ටික මෙත්තැන ඇතර අෝ ස්ත්‍රීීම කි ගන්න ගහොම සපස් සවල කොනියෝ එක රන්තියන මෙ මේ ගෙට් සි ච්ගේය වැඩ කරන්න ඉතින් මෙතැන තියනවා මේක කරන ස්ක්‍රීනක මුලින් ක්‍රිය කල්ල නෝ දැනට ස්ක්‍රීන එක නො හර ය න ඒක මේ සයිෆයකත් එකක සම්බන්ධයක් නෑ න්නට තියෙන ස්ක්‍රී එක කලිය කරන්න තමයි එක ගන්නේ ඒවගේ මෙතන තින ගෙට් සියචක් ගන්නත් එ පාරක්සිට නතු අපි එක ප්‍රස් කරලක්කං නවත්තල තියාදාන්නේ ඒවිදියට ගන්නේ ඒකත් අපිට සයිවයකා දාල නෑ මෙතනත් මුල්ටික අපිට පැහැදිලි මේ චාාවලිං පලේන් ටෙක්ස්ට කියල තමයි අරන් තියෙන මේ කොටුවර දහය කියන දානමොකක්ද අපිට ස්ට්‍රීන් එකගේය ගන්නේ ක හයක් මේකට ගන්න පුළුවන් චාාවලිං පලේටෙ දයේන්ටෙක් න ඉන් අයි වගේ තමයි චා පලේන් ටෙක්ස් කොට වරහන් දහය දාල තියන කරෙක්ට දහයක් ගන්න පුළුවන් ඉන්ටව කියක තුනයි කිය දීල තිය නොම කියක තුනට හදන මේකසටන් ටෙක්ස් කියලී අවු් එකක් දෙෙනවා ඒ පත් හුරුපුරුදු දෙයක් අවට්පුට් ගන්නිකන් තියෙන්නේ අපි කීබොඩ්ින් ටයිප කරන්න එක ඉන්පුට් කරගන්නවා ස ඉන්නහකින් පලන් ෙක්ට කියනකට ඉතින් පලේ ටෙක්ස්් එක හදල තියෙන්නේ උපරිම කැරක්ස් දායා ගබඩා කරගන්න ති එන්ටර්ලන්ටෙක්ස් කියනෙකට ලේන් ටෙක්ස් එක දා ගන්නවාම් දැම්ේන්ටෙක්ස් කියනක ගබඩාාව අපි කීබෝඩින් හපු වචනය උපරිමකරු දායායි දන්න හොුවන් එට සීුටහැකින් මුලින්ම් නිව්ලයින එකදදීලා ඒ අච්චර අදාලාතය නි සයිප ටෙස්ට කියන වචන ට්‍රින්න් කරලා යි පට කල තින මෙතන අ මෙන්න මේක තම අපිට වැදගත් මෙතන තියෙන්නේ පලේන්ටෙක්ට එක තියාගන්න එකක් හදා ගත්ත කීයට මේකයි කියල දුන්නට පටක්ල මැසජ්ි දීල ප්‍රේන්ටෙස්ට කීබෝඩින් අරගන්නන ටික ලිව්වා නිකාම සයිපටෙස් කියල ප්‍රට් කරා හැබැ සයිපටෙක්ස් එක ප්‍රින්න්ටෙන්ඕන මෙතනින් මේක තමයි අපිට පොඩ්ඩක් වැදගත්තු බලන්න තියන් ටික එතකොට බලන්න ෆෝලූප එකක් තියනවා ෆෝලූප එක අයිගෙම් පටන් ගෙන මෙතනයන් නිමකක්ද. අයි කුඩා හෝ සමානයි මොක කරුද. මේ රතු පාට තියන්ටි බලන්න සයිස් ලේන් ටෙක්ස්ට ම1ඉ පලේන් ටෙක්ස්ට කිය සයිස් සයි ලේන් ටෙක්ස්ට කියනක එන්න පලේන් ටෙක්ට කියනකේ තියනක් කුරගාන එකගන දහයන මෙත දීල තියන එතකොට අපිචන තියෙන අකුරුගන්න දහයයි කියලා ගත්තත් සයි්ලන්ටෙක් කැනක අපිටෙනෙ දහය නමුත් ඒ අකුරු ටික කියන්නේ බින්දේ සිට නමේ දක්වා ඇතමයි හඳුන්න්නන්නේ අකුර දය තියෙනකොට බින්ඳුවෙන් පටන්ගෙන නමේ දක්වා යන්නේ එක හින්දා සයි ලෙන්ටෙක්ස් කිවන් දහ යයි ඒක එකක් අඩුගන්නවා නමය හදා ගන්න ති අයි ප එතකට මේ ලූපෙ කවි දන්නවා යන්නේ කොහොමද ිඳදුවෙන් පටන්ගැ එක දෙකතු හතර පහය හතාට නමය එදවට මේක මොකක් කරි ටෙක්ට් එක දම්මනං ඒ ෙක් එකේ බින්දුව කියනන්නේ ටෙක්ස්ට එකේ පලවෙනයකුර එක කියන්නේ දෙවනිියකුර දෙක කියනන්නේ තුවෙෙනකර තුුණ කියන්නේ හතරවෙනයකුර එහෙම යනවා නමය කියන්නේ දවෙෙන අකුර ඒ දක්වා ඔක්කොම අකුර එංඟකර ගන්නවා අකුරං අකුර අරං ඒ සීියවට් ගන්නවා හැ අකුරෙන්කට නිකන් සීියවු් කරම්මක දෙවන්න ඒක අන මෙන්න මෙතැන ඇතුළ බලන්න මෙන්න මේ ගෑල්ල මෙන්න මේ වරහන් ඇතර තින පලේන්ටෙක්ස්ට් අයි කියන එක ඒන අයි කියන අගය බින්දුව එක දෙක තුන හතර පාය හතාට නම කියෙල්න වෙනස්සෙන්නේ ති බින්දුව කියනක දද ප්‍රේන්ටෙක්ස් බින්දුව ඉවට ප්‍රේන්ටෙක්් එක පේටෙක්ස් දෙක ප්‍රේන්ටෙක්ස් තුන එකන මෙන්න මේ ප්‍රේන්ටෙක්ස්ට කියනකගේ ගබඩාවවෙච්ච අකරෙනකට ගන්නවා. බින්දුව කියනෙ මුලිම් මදයනකර පලේන්ටෙක්ස් වන් කියන්නේ දෙවනියකුර කියනෙ තුගෙනකර කියන්නේ අතරණ අකුරේ විදියට අකුරු එක එක ගන්නවා හැබැයි මේ වටේ මොනවත් නැතුව අපි මේ සියු් එකට පලෙන් ටෙක්ස්ට් මෙන්න මේ අයි කියන කෑල විතලා දැම්මුවත් ලෝප එක දුව දිවෙන්න්නමකාද අකුරෙන් අකර මේ අපි කියබොඩ කෙන්ට ගර්බුටිකම තමයි පින්න්නේ හබයි මේක එන්කිප් කරන්න පැ එන්ක්‍රිප් කනගොට හතමයි අතර මේ පේලිය මේ තියෙන්නේ මේ අකුරෙන් අකුර වෙන් කල්ල ගන්න එක තමයි මේ ලූපකෙන් කරන්න. ති බින්දුවනි අකර ගත්ත පලේටෙක්ස්ගේ පලවැනි අකුර ගත්ත දෙවනිියකුර ගත ලූපෙක යන්න යන්න හෙම ඉස්තරහට අකුරෙන් අකුර ගන්නවා. ද්‍යකුරෙන් අකුරා රං ඒ අකුරුවල පී අගය පී දනකේ පී දනකේ බැදියම් විසි හාය මෙැදල ඉතිරිය ඒකෙන් සයිවට ඉස්ටක් ගන්නටි කරන්න ඕන. එතකොට නිකම් මෙතන සී අට එකකට පේ ෙස් යි කිය විතර තිබුණ නා. අකර ප්‍රින්ට එක වෙන්න හැබයි දැන්කර අනිමකක්ද ඒ බලන්න මේ ප්‍රේන්ටෙක් අයි කියන එක දාලා තියෙනවා ඉන්ට කිය එකක් ඇතුළට ඒ කියන්නේ ප්‍රේන්ටෙක් එක චායකන්නේ චායකෙන් ඉන්වැලි එකය කියනෙ සංක්‍යාත්මකා ගිය ගන්නවා ති කැරක්ටකට ලැබෙන ංක්‍යාත්මක අගියම ගත්ද ඒක තමයි කැරටට එක ඇස්කි වලිය එක ඇස්කිකෝඩ අපි දැනන් ඉන්න ඕන ඉතිං ස්කි කෝඩ්ඩ එක මේ කෝඩ්ඩ එක හරියන්නේ කැපිටල් ඉංග්‍රීසි හෝඩියට ගැන්නේ එහෙමන මේ කෝඩ්ඩ එකය ගැනත් අපි දනන් ඉන්න ඕන කැපිටල් අකරු විතරයි ගහන්න පුොළුවන් අකුරු දහයක් කිය එක තමයි සීමාව එතකොට අන්නේක මෙතන කෝ්ඩක අපි දැනගන්න නොන ඉති කොහො මහරි මොකද වෙන්නේ ඉතිං ඇස්කි කෝඩ්ඩගේ කැපිටල් ඒකොට තියෙනෙ හැට පහා නමුත් අපි පි කියන අගේ හදාගැන ඒ අකුරට කියන කියද බිින්දුව ඒ අකුරට බින්දුව එත කොට පිහිතු මේක දැ මග නමොම තමයි මේක තිබුණ කියලා ඩී කියනෙ කියනවා හරිද මුලින්ම එන්න දීනේ ලූප්යක පලි පාරට දුවක්්දදි ප්ලේන් ටෙක්ස්ගේ බින්ඳදුව කියන්න දී ඒක ඉන්ට් කැන්නවා ඉතින් කැපිටල් ඩීට ලැබන අගය තමයි ට අට ගන්නේ ඒ අකර ට පහ බී හැටහය සී හට දී හැටට ඉති අපිට ඩීට එන්න ඕනේ මොක් දැත්තටම. අපි අපි සීසසයි පහදාගත්වකෙදුුණි ඒ බින්දුව බී එක සීදක ඩී තුනන්නේ මෙතන ඒ අකර තිබුණොත් ඒ අකරට නෙහැට පහ ඒ බින්දුව කරගන්න ඕන දී අකරට නෙ හැට එක තුන කරගන්න ඕන ඒමොක කරන්නත් ඒ ැන හට පහ කඩු කරාම හරි. එතකොට පලන්ටෙක්ස්ට් අක්කුර ඉන්ට් කැන්නවා ඉන්ට කරාම කැපිටල් ඒට හැට පහෙම පටන්ගෙන බි හැටහය සී හැටහත ද හැටට එහෙම යනවා නමුත් අපි ටෝනේ ඒ බින්දුව කියලාදා ගන්න අන්න එකට අපිකින් හැටපහකඩු ගන්නවා. එතකොට ඉනිත් කැපිටලකරටකටත් ඒක මැ්චේනව හට පහකඩුවෙන එක ති මේකේ හැට පහක් අඩු කරගත්තා. එතකොට පී කියන අගේ ලැබෙනවා පිට මෙන පී ලැබෙනවා. දන්නේ එකතු වෙනවා එකී ඒකන තුනාක් එකතු වෙන ඇතටම මෙතැන වනාගයක් දීලනන කීතුන හරි කීයක එකතින ප මේ දම්පාට වරහන්දක අත්තර තියෙන්නේ පීදන කේ කියියන්ටික. ඊට පස්සේ අපි දන්න බෙද්දධ ලයිතිරියගන්නවොන විසිහය ඒක කරන්නේ. ප්‍රති තමාක තමයි ෙදලි තිරිය ගන්න කිය එක. විසිහන් බෙදල ඉතිරිියාත් ඔන්න ලැබෙනවා මේටික. හරි විසියහන් බෙදල ඉතිරිය ලැබනාාට ඒ අගය අපිතු මුතිබුන්නේ මෙතන ඒ කියල ඒන මෙතනින් ඒ ඉන්ටග හැට පහ ලැබෙනවා හැට පහයිෙන් හැට පාගයාා බිඳුව ලැබෙනවා බින්දුවට කීක තුනාක එක දුනාාම න්න තුන විසියහය බෙද හාම. ඒත් තුනයි දැන් තියෙන්නේ අරපේ චාර්ට්්‍යකට අදාළව හරි පී දනකේ බැදීම විසිහයින් ලැබෙන අගය හරි. නවත් ඒ අගය බින්දුුවවුනොත් ආපහුුව එක හැට පහ කරන්න ඕන ඒ අකුර කියලා කියන්න නඟක. ඒ ලැබෙන අ තුනවනොත් ඒ හැට අට කල්ල තමයි ඩී කියන්න ඕනේ අන්න ඒට මෙතනින් හැට පාඩු කළ මේ කියී එක එකතු කරා ඒ විසියහැන් ෙදල ඉතිරිය ගත්ත සේරගේෙන්ම පසේ ආපපු හටපහක් එකතු ගන්නවා මොක දැස්කීකෝඩ්ිකන අන්තිමට දෙන්නව නිෙමොන උනත් වැඩටි කරගෙන නිවර වෙලා අග වෙනස් කර ගත්තර පාසේ හැටපාහක් එකතු කල්ලා ඒක චා කියනෙකට දැම්මට පස්ස මුකද හැටපහක් එකතු කරාම හැදන්නේ සංඛ්‍යාවන් මෙතැන ඒ සංඛ්‍යාවවායිකර බව්ට හරුවන්න චා කියනක ඇතුළට දාලා තියනවා ඒකෙන් තමයි සව් එකෙන් අපිට අවුට් පපුට් එක දෙන්නේ ති ඔය විදිටු තමයි මේකෙ ඉන්ට්‍රිප්ෂන් වැඩේ වෙන්නේ එතගොට සාමාන්‍ය ගොඩලාඩ් පේපර එක මේ කෝඩක ලියන්න නවා එක්ක මතකගල්ලිය අනරරි මුක හරි හෙමයි නවනඇත්ත කෝඩක දිීල හිස්තම් පරන්න්න නවා ඔය වගේ දේවල් දයෙන්නේ සමහට පොඩි වරද්දල දීල අඩු පඩු හදන්න කියන්නේවි ඒ වගේ දෙයක්. ති කොහො මාරි අපි දන් සීස සයිෆ එකේ වෙන්න කොහොමද කියනක දන්නවා මෙන්න මේ ගයේ එකෙසුත් රයසීස සයිපගේ ඒ කැපිටල් කරුවල්ට ඉම්පලිමන්ට කරගන්න දන්නවා මේ විදිර සපස් පස්කෝඩ්ඩකින් ඉපලිමන්ට ගන්න දන්නවා ඕ කුඩකිලාඩ පේපරගේ ලොකු කොටලක් කරගන්න පුළුවන් හොතනින් එමන ඔය කතාගර සීස සයිප විතරයි හැබැයි තව සයිෆයිල්ගොරිදම වර්ගති යනවා අපි ඒ අල්ගොරිදම් ඉස්තහා විඩියෝල්දි කතා කරමු එමම් මේ විඩිය කි මෙනි නවත්